නාදරණය දුේපුතේ. අදාපේ පාඩම ඉතිරිය සෑගච්ඡා කිරීමටයි මේ සූදානම් වන්නේ. ඔබගේ පාඩම වන ශ්‍රී ලංකාවේ පසුකාලීන රාජධනි තමයි අපි සෑගච්චාවට ලක්කරන්නේ. එහිදී ඔබ අනුරාධපුර පොළොන්නරුව දබදනිය යාපහුව, කියන රාජධානී පිරිබඳව අපි සාගච්ඡා කරලා හමාරයි ඊළකට ඔබට තියෙන්නේ කුරුනෑගල රාජධානය ගම්පොල රාජධානය කෝට්ටේ රාජධානය පිරිබඳව වධානය යොම් කිරීමට එහිදී ඔබට මම වෙන්වෙන් වශයෙන් ප්‍රශ්න කීපයක් සපයාති බෙනවාතකොට සියල්ලුම පාඩම ආවරණය වන ආකාරයෙන් තමයි මනි ප්‍රශ්න ඔබට සපයා තිබෙන්නේ ඔබට තියෙන්නේම පෙළපොත හොඳින් කියවලා මෙම ප්‍රශ්න වලට පිරිතුරු සැපයේමයි. බලමු පලවෙනි ප්‍රශ්නය කුරුණෑගල යගෙන් තමයි ම බට ප්‍රශ්නය යොම් කළ තියෙන්නේ. කුරුණෑගල තම රාජධානය බවට පත්කරගත්තේ කුමන පාලකයාද පාලකයා තමයි පුතේ දෙවන බුවනික බාහු. ඔහුගෙන් පසු කුරුණෑගල යුගයේ සිටි ශ්‍රෂ්ඨ පාලකයා කවුද. දෙවන බුවන එක බාහුගෙන් පස්සේ කුරුණෑගල බලට පත්වෙනවා හතරවන පරාක්‍රම බාහු රජතුමා. ඔහු තම්මයි ඊනඟට එහි සිටින ශ්‍රේෂ්ඨ පාලකය බවට පත් වෙන්නේ. ඊ නඟට ප්‍රශ්නයොමු කළ තියෙනවා මෙම යුගයේදී සිදු වූ සේවා මොනවාද. එතකොට මේ රාජධානි සමයේදී සමාජයට සිදූ සේවා මොනවාද කිරතමයි ප්‍රශ්නයහන්නේ. බ පිතුරුවාශයෙන් ලියාතිබී යුතුයි, පාලි භාෂාවෙන් ලියාතිබූ පන්සිය පනශජාතගොත සිංහලයට පරිවර්තනය කිරීම. ඊළගේක දළදා සිරිත සිංහල බෝධිවන්සය, අනාගතවංශය වැනි සාහිත්‍යකෘති පරච්චනාවීම. තොට මෙන මේ දේවල් මේ යුගේද අපිට දක්නට ලැබුණා. ඊරඟට ප්‍රශ්නය යොමු කරතියෙන්නේ ගම් පොල යුගයෙන්. කුරුණයගල රාජධානයේ, අභාවෙන් පස්සේ ගම්පොල රාජධානය ආරම්භ වෙනවා. බලමු පලවිනි ප්‍රශ්නය, ගම්පොළ රාජධානයේ ආරම්භක පාලකයා කවුරුන්ද. ආරම්භක පාලකයා තමයිපුතේ හතරවන බුවනක බාහු රාජු. දෙවැනි ප්‍රශ්නය මෙම යුගය වන විට යාපනයේ රාජධානය පාලනය කළේ කුමන රජ පරපුර විසින්ද. යාපනය පාලනය කරන්නේ ආය චක්‍රවර්තී රජ පෙළපත විසින්. එමනත්නං රජ පරපුර විසින්. තුංගනි ප්‍රශ්නය. රයිගම පාලනය කළේ කුමන රජ පරපුර විසින්ද. රයිගම කියල පාජධනය හමනත්නං එන්න ප්‍රදේශය පාලනය කරන්න පුතේ. අලකේශ්වර පරපුර යටතේ. පශය හතර වන බුවන එක බාහු රජුගෙන් පසුව රාජ්චත්තයට පත් වූයේ කවුරුන්ද පිළිතුරවන්නේ පස්වන බුවනක බාහු පස්සනි ප්‍රශ්නය ගම්පොල රාජධානි සමයේ සිදු වූ වදගත් සිදුුවීම් මොනවාද. එතකොට ඔබගේ පෙළපොතේ රෝස පාටන් ඒ ටික සලකුණු කල්ලා තියෙන ඔබට ලියන්න ලේසි පහසුයි. බලමු පලවෙනි එක. රාජුට අමතරව නිශ්ෂංක අලකේශ්වරහා සේනාලාංකාධකාර සේනාලංකා අධිකාර යනුවෙන් බලවතුන් දෙදෙනෙකු සිටීම දෙවනිය ගනිශ්ෂංක අලකේශ්වර ඇමතිවරයා කෝට්ටේ බලකොටුවක් තනවා ආයචක්‍රවර්තීන්ගේ හමුදාව පරාජය කිරීම තුගිනිියක ඉබන් බතුූතානම් අරාබි ජාතික සංචාරකයාලංකාවට පැමිණීම හතරවෙෙන එක ගම්පොල යුගය අවසානයේ චීනයේ චෙං හෝසෙනවියා ලංකාව ආක්‍රමණය කිරීම පස්වෙන එක ගඩලා දෙනි විහාරය ලංකා තිලක විහාරය හා ඇම්බැක්කේ දේවාලය ඉදි කිරීම එතකොට මේ කියන වෙහෙර විහාර ඉදිවෙන්නේ ගම්පොල යුගයේදී. ඊකට ඔබට ම ප්‍රශ්න දීලතියෙන්නේ කෝට්ටේ රාජධානයේ. ගම්පොල රාජධානී අභාවයෙන් පසුව බිහිවුණ කෝට්ටේ රාජධානය. කෝට්ටේ යුගයේ කියන පුතේ ලංකාවේ බිහිවු සියලෝම රාජධානී අතර සුවිශේෂි කැපේ පෙනෙන යුගයක් එමනත්න රාජධානයක් මෙහිදී සාහිත්‍යමය වශයෙන් මහාපෙරලිය සිදුවනාා ඔබට මතක ඇති සංදේශ සාහිත්‍යයට මුල් පොත් දමන්නේ එහමන ප්‍රකඩ සන්දේ සාහිත්‍ය බිහිවන්නේ කෝට්ටේ රාජධානයේදී. බලමු පලවෙනි ප්‍රශ්නය මෙහි ආරම්භක පාලකයා කවුරුන්ඩ පිල්තුරවන්නේ හයවන පාරාක්‍රමබාහු රාජතුමා. එතුමාගේ පියා කවුරුන්ද. පියා තමයිපුතේ ජය මහලය කියන, ැත්තා ජය මහල පයාගනම. තුන එතුමාගේ මවකවුරුண்டு මව තමයිපුතේ සුනේත්‍රාදේවිය. හතවනි ප්‍රශ්නය යාපනය ප්‍රදේශයේ යටත් කර ගැනීම සඳහා රජු විසින් එහි අවනලද්දේ කවුරුන්ද. එතකොට කෝට්ටේ පාලක්‍යවෙච්ච හයවන පරාක්‍රම බාහු රජතුමා. යාපනය යටත් කර ගැනීම සඳහා යවනවා හොඳ සෙනවියෙක්. ඔහු තමයි සපුමල් කුමරු නම තමයි ඔහුගේ සපුමල් කුමරු. පස්වැනි ප්‍රශ්නය මෙම රජුට විරුද්ධව උඩ රට කැරැල්ලක් ඇති කළේ කවුරුන්ද හයවන පරාක්‍රමවවු රජුට විරුද්ධව උඩ ට කැරැල්ලක් කෙති කරනවා පුතේ ප්‍රාදේශය පාලකේෙක් වෙච්ච ජෝතිය සිටානෝ විසින්. එතකොට පිළිතුරවන්නේ ජෝතිය සිටානෝ. හයවෙනි ප්‍රශ්නය බලමු එම කැරල්ල මර්ධනය කිරීම සඳහා එහි යබන ලද්දේ කාවද. එතකොට මේ ජෝතිය සිටනන් විසින් කරපු කැරල්ල දියත් කැරල්ල මර්ධනය කරන්න. එමත් යටටපත් කරන්න යැව්වාක් සෙනවියක්ව. එම නත්ම් කුමාරයක්ව ඔහු තමයිපුතේ අම්බුළුගල කුමාරයා. අ අම්බුලු කල කුමාරයා තමයි පුතේ එම කැරැල්ල මර්ධනය කිරීම සඳහා හය වන පරාක්‍රම බාහු රජතුමා උඩ රටට යාමන්නේ හත්්‍යනි ප්‍රශ්නය කෝට්ට යුගයේදී සිදු වූ වැදගත් සිදුවීන් කිහිපයක් දක්වන්න එතකොට අප අර පෙර සඳහන් කළ මරිදි කුරුණෑගල යුග ගම්පොල යුගයේ සිදනාා විවේ විශේෂ සිදුවීම් එතකොට කෝට්ටේ යුගේත් විශේෂ සිදුවීම් කීපයක් සිදුවනාා එම සිදුවීම් ටික තමයි ඔබ මෙහි පිල්තුරු වශයෙන් සඳහන් කළ යුතුවන්නේ. පලවිනි එක තමයි හයවන පරාක්‍රම බහු රජවයටතේ නැවතත් එක් සත් හා සාමකාමී පාලනයක් ලංකාවේ ඇතිවීම දෙවනියක රටේ අධ්‍යාපන ප්‍රබෝධයක් ඇතිවීම හා ප්‍රධාන පිරිවෙන් කීපයක් ආරම්භවීම පැපිළියානේ සුනේත්‍රදේවී පිරිවෙන කෑරගල පත්මාවත පිදිවෙන ඊට උදාහරණ වේ. තුන්ගෙනියක උගත් පඩිවරුන් පිරිසක් බිහිවීම. උදාහරණ වශයෙන් වීද්දාගම් මෛත්‍රිය හිමි තොටගම් ේශ්‍රී රාහුල හිමි මේ අතරින් කැපී පෙනෙනවා. හතරවෙෙනියක විශිෂ්ට සාහිතකෘති රැසක් ලියවීම. එදකොට එහිද අරමාම පෙරසඳහන කළ පරිදිපුතේ කෝට්ටේ රාජධනය පිරි ගොඩක්ම වැදගත්වන්නේ සාහිත්‍ය. පැත්තිෙන් ගත්තම තමයි. එක ලේකන කෘති ගොඩාක් තක් ඉන්න පුළුවන් ඔබට විශේෂයෙන් සැරලිහිනි සංදේශය හන්ස සන්දේශය ගිරා සන්දේශය කියන සන්දේශකාවය රචනාාවනේ කෝට්ට යුගයේදී. එමෙන්ම පැරකුම්බාසිරිත කාවශයකරය බදු සාහිත්‍යකෘතිත් මෙහිදී ප්‍රචනාාවුණා. එට ඔබ අද දවසේගෙන ගත්තා කුරුනෑගල ගම්පෝල කෝට්ටේ කියන රාජධානී පිරිබඳව. එතකොට මෙම ප්‍රශ්න ටිකෝබ ඔබගේ සටහන් පොතට ඇතුළත් කර ගනිමින් මේ සඳහා පිළිතුරු සපයන්න. මෙම වීඩියෝව නරබා ඔබලියූ පිරිිතුරු වල සාවද්‍ය නිරවද්‍යභාවය තහුරු කර